විතුරා කතාවට අදරෙ කරනවා අව ගඩක් ආදරෙන් පිළිකන්නෝ මගේ චනල්ලෙකත ඉතිං අදමං වීඩෙන් ඔත් එෙක්ක කතා කරන්න බලාපොරොත්තුවක් අතිකරගන්නේ මෙන්න මේ වගේ දෙයක් සම්බන්ධ පයි ඒ කියන්න ඉදිරියේදී තේමිය ඒෂ බලන්න ට පස් සිදුවන දෙයක්යෙන අප කතා කරමු ඉතිං වීඩියෝකටයන්න කලින් ආදරෙන් ඉලීමක් කරන්න කැමති ඒ තමයි වීඩිය එක බලලා ඕටත් මැනිීමම වීඩියෝ ස්තනපතාම බලන්න . කැමත්තක් ඇතිවෙනවන්නම් එහෙනං ආටල් පුළුවන් අනිවාර්යම මගේ ජනන්ලක සස්ක්‍රයිප් කරලා මාත්‍ය එකතු වෙන්න. ඒ වගේම ලයික කරන්න ක මෙන් කරන්න තවත් නොදන්න යාලුවෙකුට දැනගන්න විශේෂයම ශා කරන්නත් අමතක කරන්න එපා. ඉතිං ඔයා පහොගේ කාලෙම දැක්ක දෙයක් තිබුණයි තමයි තේමයට ඊෂ නතුූ තනගයක් තියන්න කිසි මූමනාවක් තිබුන්න. මේතරම ඒෂව තමයි ලොකූමනාවක් තිබුණේ මේ තරංගි ජනල්ප්‍රියත්තේ රඳා පැවතුේ ඊෂ නිසා. ඒගැන තේමය දැනගෙන හිටියා ඉතින් තේමයම තමයි ඒෂව තරගිට අදළ ගත්තේ. ඒ කියන්න අවසාන ඒෂව තමයි මේ තරන්ගේ තරුව කරන්න උමනාව තියන්නේ. ඉතින් තේමය නිසා තමයි හැමතිස්්‍ය මීෂ නතුව තරගයක් තිබුල වැඩක් නෑ කියන එක නිරන්තරයම කියන්න කටයුතු කළේ කියනක. අපිට විශ්වාස කරන්න පුළුවන් තරන් කාරණයක් කියනද. මේ වෙලාවිදි මංවාට මේ වීඩුව එක හර හා ඉදිරිපත් කරන්න සූදානමක් ඇතිකර ගත්ත කියනක මතක් කරනවා. ඉතිං කෝ මහරි මේ සුදුවීම් සෑල් අත්තර තුරේදී දෙැන් ඉදිරියට අපිට මේ වගේ දෙයක් දකින්න ලැබෙනවා. ඒ තමයි ඊෂ වගේම විශාල් මෙදෙන් අතර අදර සම්බන්ධයක් තියනවා කෙලපි දන්නවනේ හිතින් තේමියය එන වෙලාවට ගොඩක් වෙලාවට විසලුත් ඊශෂෝ බලන්න විලින්නව වෙන්න පුළුවන් ඉතින් යාටිකක් අමාරුවෙන් තමයි ඉන්නේ. ඉතින් මෙතනදී තේමි අහන්නේ. ෂ මේ තරගට සහභාගවෙන්න බැරිද කියලා. ඉතිං ඒවෙලාවට ඊෂ කියන්නේ තමන්ට ගොඩක් ලොකු අමාරුවක් තිරනිස්සා තරඟිට එන්න බැරිවෙයි කියලා. අනිත්තක තමයි ඊෂටි හිතෙන්න්න පුළුවන් තමන්ට මේ වගේ දෙයක් වෙලා තිේදි පවා. මේ විදියට තමාන්ව තරග තර්ගෙනයන්න බලාපොරොත්තු වෙනවානම්. ඉතින් මේ වගේ ප්‍රසිද්ධයක් තමන්ට මොකරද කියලා. ඉතින් කාලෙකට කලින් තරපදි සල් කියලදීපු දේ මේ ජනප්‍රයත්තය අතරරි කිසිම මනුස්්‍රත්වයක් නෑ කියල කේපු කතාව ඒක ඇත්ත නේද කියලා ඉසට දැනන්න ලොකු අවස්ථාවක් ඇතිවේව. හැබැයි ඒ වනාට තමන් තරගෙන් පලාගියා තරගෙන්ට බය වුණ ඔන්න ඔය වගේ කතාවක්. හ ගන්න ලං චුට්ටක්වත් කැමති නෑ. ඒ තම ගොරෝරුන්ට අපහසයක් කියෙනෙ එක තමයි ඊෂ මෙතනද තීරණය කරන්නේ. ඉතින් මේ තීරණෙත් එක්ක ඉදිරියටට අපට මේ වගේ බලාපොරොත්තුවක් එකතු කරගන්න පුලළුවන් කියන කතාව. මං අද වීඩුවකෙන් ඔයාට ඉදිරිපත් කරන්න කැමති කියෙක මෙතෙදි කියන්න ඕනේ. විශේෂම කාරණාවක් අප මේ විදියට කතාකොරෝතුන් එහෙම ඔයා දන්නවා. ඒ තමයි ඊෂා ඒ වගේම තේම අතර යන කතාාවවි තේමිය. හොමහරි ඊෂට ලොකු ශක්තියක් ලබාදනවා මෙන්නවේ ශක්තියක්ත් එක්ක විශේෂයෙන් මගස්ති පවා ඇවිල්ල කියන්නේ පුළුවන් විදයකට සසිංදෝ ගායිනා කරන්න කියලා. පරාධ වෙනවාද නැද්ද කියනෙක් ඊට පස්ස බලන්න පුළුවන් කියෙලා. ඉතින් මෙතනද අනිවාරයම අවසානයේ යිෂති ඉන්නේය කරනවා බැරිඋනත් කෙසේ හෝ ගායිනා කරන්න ඕනි කියන එක.